දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 484 වැනි ටෙලිවැකිය. ඡන්ද කාලයට කන්න ඕනේ වුණාම කබර ගොයත් තල ගොයා කරගන්න දේශපාලන ගොයියන් සෙට් එකක්නේ අපිට ඉන්නේ නේද? විශේෂයෙන්ම මේ දවස්වල දෙමළ සහ මුස්ලිම් ඡන්ද දිනා ගැනීමට නොදෙන දෙයක් නෑ නේද? නොකියන දෙයක් නෑ. හැම ජාතියෙම පොරොන්දු දෙන්න පටන් අරන්. ඒ අතර දකුණ තැන සන්දානත් ගත වෙනවා නේද? පක්ෂවල බලය අල්ලගැනීමේ මාර පුත්‍ර යුද්ධ ඒ අස්සේ. මේ සියල්ල දිහා සිහිබුද්ධියෙන් බලනකොට ඔබට මෙහෙම හිතෙන්නේ නැද්ද? මම අපේ මොනතරම් මේ උන්දලා රට ජාතිය ආගමට ආදරේද කියලා නේද? ආ උන්දලා මේ දෙකට තුනට හතරට බෙදිලා වලිකන්නේ මේ රට හදන්න කියලා නේද? එකම නඩයක් එක එක ඡන්ද කාලවලට විවිධ සන්දාන නිර්මාණය කරමින් වෙන වෙන පාට ඇඳගෙන අලුත් වෙස්මුණු දාගෙන බලය ඉල්ලගෙන එනවා නේද? මේ වෙස්මුහුණට යටින් ඉන්නේ සුපුරුදු ජාතිවාදියා, ආගම්වාදියා, දූෂිත හොර, දේශපාලුවාමයි කියලා අප අමතක නොකළ යුතුමයි. හොඳේ දැන් ටික දවසක ඉඳලා ගාසා තීරයට පාසලක් දෙන්න යන කතාවක් ඇහෙනවා නේද? ජනපති රනිල් ඊයේත් කිව්වා හමාස් ඊශ්‍රායෙල් යුද ගැටුම අවසන් වුණාම, හොඳේ අවසන් වුණාම ගාසා තීරයට පාසලක් හදලා දෙන්න එයයි පොරොන්දු වුණා කියලා. පාසල් ඇරෙනකොට හිරගයක් වැහෙනවා කියලා කීමනක් තිබෙනවනේ නේද? එසේ බලන කල ජනපති රනිල්ගේ ගාසාවට පාසලක් හදන වැඩේ මරු. හොඳේ පලස්තීන ඊශ්‍රායෙල් මේ ගැටුම දශක ගණනාවක් ඈතට දිව යන්නක් නේද? අද පවතින ගැටුමට ආසන්න හේතුව වුණේ ඔය හමාස් සංවිධානයේ ඊශ්‍රායෙලට එල්ල කළ ප්‍රහාරය. එහි ප්‍රතිඵලය වුණේ ඊශ්‍රායෙලේ ගාසා තීරයට ගුවනින් සහ භූමියෙන් දිගින් දිගටම එල්ල කරමින් සිටින දැවැන්ත ප්‍රහාර මාලාව. හොඳේ මෑත ඉතිහාසයේ ලෝකේ සෝචනීයම භූමිය බවට ගාසාව පත්ව අවසන්. යුද්ධයේ වැඩිම වේදනාව දරුවන්ට සහ කාන්තාවන්ට බව අමුතුවෙන් කිව යුතු නෑනි. අරමුණු හේතු මොනවා වුණත් යුද්ධය යනු ශිෂ්ට සම්පන්න ලෝකයක ගැටලුවකට ඇති විසඳුම ලෙස දකින්ට බැහැ. විශේෂයෙන් කිසිදා අවියක් අත දරනවා තියා ඒ ගැන හිතන්නවත් කල් නැති පුංචි එවුන් මේ ගාසාව තුල මේ යමින් ඉන්නවා. මේ පවතින ගැටුම නිසා ගාසාහි මේ වන විට මියගොස් ඇති දරුවන්ගේ සංඛ්‍යාව 26,000කට ආසන්නයි. දෙමව්පියන් අහිමි වූසේම තුවාල ලබා සිටින සංඛ්‍යාවද අතිවිශාලයි. මේ හුදෙක්ම හමාස් ඊශ්‍රායෙල් ගැටුමකට ලඝුකොට අර්ථකථනය කරන්නට බෑ. හොඳේ ඇමරිකාව ප්‍රමුඛ දේශපාලන බලවතුන් මෙහිලා මානව හිමිකම් දැක්ක නොදැක්කසේ යුද්ධයට සහය දෙමින් ඉන්නවා. මේ සියල්ල මැද මේ යුද්ධයේ කවදා අවසන් වේවිදයි කියා නිශ්චිතවම කියන්න බෑ. ඒ නිසා ජනපති රනිල් පාසලක් හදලා දෙන්න දුන් පොරොන්දුවට පෙර මේ යුද්ධය අවසන් විය යුතුයි, අවසන් කළ යුතුයි. හොඳේ අපේ රටෙත් දශක තුනක් පැවතුණු යුද්ධය නිසා උතුරු නැගෙනහිර දරුවන්ට වගේම දකුණේත් පිපුරුණු බෝම්බවලිනුත් අහිමි වූ ජීවිත ගණන එමටයි නේද? අදත් උන්හිටිතැන් අහිමි වූ පවුල් පිටින් ජීවත් වෙන රටක් මේක. ඒ විතරක් නෙමේ, සුනාමිය වගේ ස්වභාවික විපතක් නිසා නිවාස අහිමි වූවන් අදත් ජීවත් වෙනවා. ඒ වගේමයි මේ රටේ අද වන විට ගුරුහිඟේ 40,000 ඉක්මවලා 40,000 ඉක්මවලා ඈත ගම්බල පමණක් නෙවෙයි නගරාසන්න සමහර පාසල්වල පවා ගුරුවරුන් නැහැ. රටේ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව 116 පැනලා තුන්වේල කන්න බැරි පවුල් සංඛ්‍යාව දිනපතා ඉහළ යමින් තිබෙනවා. පළමු වසරට ඇතුළු වන දරුවන්ගේ සංඛ්‍යාව 40,000කින් විතර අඩු වෙලා, ඒකට හේතුව පවතින ආර්ථික අර්බුදය නිසා විවාහය සහ දරුවන් හැදීම අඩු වෙලා කියලා රජයේම වාර්තා කියන්නේ. හොඳේ අපි නෙමෙයි කියන්නේ, රජේම වාර්තා. හරිය, අනුරාධපුරයේ පාසලක් ගැන එහි සිටින අපේ වාර්තාකරු උපුල් හේරත් මෙන්න මෙහෙම කතාවක් කියවලා තියෙනවා. සාමාන්‍ය පෙළ එකම දරුවෙකුවත් සමත් වෙන්නේ නැහැලු. සාමාන්‍ය පෙළ එකම දරුවෙකුවත් සමත් වෙන්නේ නැහැලු. සමහර දරුවන්ට අකුරු ලියන්නත් බැහැලු. අපොස සාමාන්‍ය පෙළ සියලුම විෂයන් බොහෝ දරුවන් අසමත්ලු. හොඳේ ඉන්න විදුහල්පති විභාගයේ අසමත් සිවිල් ආරක්ෂක බලකාය හිටපු සෙබලෙක්ලු. හරිද? වහල තෙමෙන වැසිකිලි කැසිකිලි පහසුකම් නැති ගුරුවරුන් හිඟ, ඒ වගේම බොන්න ජලයේ බිඳුවක් නැති පාසල් එමට තියෙන රටක් මේක. දරුවන් මල් වගේ
එහිත් පිරිසිදුයි. ගාසාතීරයේ වුනත් අපේ උතුරේ වුනත් අපේ දකුණේ වුනත් දරුවන් දරුවන් බව ඇත්ත. හැබැයි ඉතින් මොනව වුනත් එකක් මතක තියාගන්න ඕනේ නේද? ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ ටයිප් එකේ දේශපාලනඥයින් අපේ රටේ කරන කියන කතා මොන තරම් යුක්ති සහගතද සාධාරණද කියලා අද අපි අපෙම්ම ප්‍රශ්න කළ යුතුයි කියලා ටෙලිවැකිය අවසන් කරනවා.